රොසෙල් ටයිල් බාත් වැස උපංග වෙනුවෙන් 30% දක්වා වට්ටම්. ඔබේ නම සුරේන් සුරේන්ද්‍රනාට සිංහල මිනිස්සු ඔබ අමතන විදිය ඔබ දන්නවද? දන්නේ මට ඇයි ඒගොල්ලෝ මම කුටි කියලා කියන්නේ කියලා. LTT එකට සපෝට් කළේ නැත්නම් ඔබේ සංවිධානය ඇයි තහනම් කළේ ලංකාවට? යුද්ධය වරුවනේ 2009 Global Tamil Forum හදුවේ අපි 2010 දැන් මම ඇහුවේ එහෙමනම් ඇයි ඔබේ සංවිධානය තහනම් කළේ ලංකාවේ? ඒක තමයි ඒකේ ගිහිලා අහන්න ඕනේ මහින්ද රාජපක්ෂ ගෝතාබය රාජපක්ෂ ගාව. ප්‍රභාකරන් ඝාතනය කරපු එක ගැන ඔබට තියෙන සතුටක්ද නැත්නම් දුකක්ද? මට ඒවගේ ඒවට ඔපිනියන් එකක් නැහැ. ඔපිනියන් එක කියන්න තෝරන්නේ. ඊළම ප්‍රතික්ෂේප කරනවද? රට බෙදනවා නම් මම මෙහෙම වෙන්න ඕනේ. අවුරුදු කීයකට පස්සේ ගාවේ? 18 years. ආවේ බයෙන්ද? කො ටිකක්. ආවට පස්සේ මොකක්ද කිව්වේ? I knew Sri Lanka is beautiful. අස්සමයි ලංකාව. ඔබතුමාල්ලත් UN එකට කියන්නේ ලංකාවට ඒ පරීක්ෂණයක් කරන්න ඕනේ කියලා. ඔව්. ඒ යන්නේ මේ වගේ ලංකාවට ඇවිල්ලා මේ ප්‍රශ්නේ විසඳගන්න සාකච්ඡා කළා නම් හොඳයි කියලා දැන් හිතෙන්නේ නැද්ද? දැන්ුත් කියනවා මම. ඉන්ටර්නැෂනල් ලෝ බ්‍රීච් කරපු එක පර චෙක් කරන්න ඕනේ. ඒක මම කියන්නේ ඒක පැත්ත විතර දෙපැත්තම කරන්න ඕනේ. එංගලන්තේ එතකොට කැනඩාවේ යුරෝපේ මේ රටවල් වල දේශපාලන පක්ෂ ඩයස්පෝරා එකේ ඉන්න කට්ටියක ඡන්ද ගන්න ඕනේ හින්දා ඔබතුමන්ලව ඇසුරු කරනවා ලංකාවට විරුද්ධව විවිධ යෝජනා ගේනවා කියලා මතයක් තියෙනවා ලංකාවේ. ඒක ඇත්තක්? ටිකක් ඇත්ත. පොඩි පොඩි MPs තියෙනවා. ඒගොල්ලෝ වැඩියෙන් කතා කරන්නේ මොකද ඒකෝලන්ගේ වත්තේ ඉන්නවා දෙමළ ජනතාව ගොඩක්. හැබැයි ෆොරින් පොලිසි UK හරි කැනඩා හරි ඇමරිකා හරි එක පැත්තට හදන්න යන්නේ. භික්ෂුන් වහන්සේලා එක්ක මේ සංවිධාය ඇතිකරන්න ගමනක් යන්න තෝරගත්තේ ඇතැම් දෙමළ මිනිස්සු භික්ෂුන් වහන්සේලා ගැන තියෙන වැරදි ආකල්ප වෙනස් කරන්න. මට තිබුණා වෙනස්. මම හිතුවේ භික්ෂුන් වහන්සේලා දෙමළ ජනතාවට විරුද්ධ මජෝරිටි කියලා. ඇතැම් දෙමළ දේශපාලඥයෝ උතුරේ තියෙන පන්සල්වල කටින පෙරහරක්වත් තියන්න දෙන්නේ නැහැ. ඒක වැරදි. හැබැයි දකුණේ තියෙන දේවාලවල වේල් පෙරහැරවල යනකොට අපි ඒව දිහා ලස්සන බලන් ඉන්නවා. ඒක හොඳයි. ඔබ දැන් හාමුදුරුගොල්ල එක්ක යන ගමනක් තියෙනවනේ. ඔව්. දැන් මේ ගමන දැකලා ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහත්තයා ඔබව හම්බෙන එක ප්‍රතික්ෂේප කළා. ඉතින් ඒක වැරදි. උතුරු නැගෙනහිර වෙන් කරන්න ඕන කියන මතයේද දෙමළ ඩයස්පෝරාව තාම ඉන්නේ? නැහැ. පොලිස් බලතල, ඉඩම් බලතල ඒවත් දෙන්න කියලාද කියන්නේ? ජනතාව ජනතාවත් එක්ක කතා කරලා ඒකට උත්තරයක් ගන්න ඕනේ. ජාතික ප්‍රශ්නයට දීර්ඝකාලීන විසඳුමක් ලබා ගන්න නම් බහුතර සිංහල ජනතාවගේ කැමැත්ත අනිවාර්යෙන් තියෙන්න ඕනේ කියලා සම්බන්ධන් මහත්තයා කිව්වා. අපි කියන ඒක නේ අපි ගිහිල්ලා ආගමක නායකත්වයක් එක්ක වැඩ කරන්නේ. සම්බන්ධන් මහත්මයා අම්බ වෙනකොට එයා කිව්වේ මේක අපි අවුරුදු ගොඩකට ඉස්සර කරන්න තිබුණේ වැඩක්. ඒක තුන් සැරයක් කිව්වා. TN එකේ මීළඟ නායකයා වෙන්න ඕනේ. කවුද? අයිස්පෝරා එකේ මතේ මොකක්ද? A decent, honorable, honest leader. එක්කෙනෙක් ඉන්නවා නම් ඒ එයා තමයි එන්න ඕනේ කියලා තමයි මැජොරිටි කියන්නේ. ඔබ ලංකාවෙන් ගියාට පස්සේ මොකද්ද ඩයස්පෝරා එකට කියන්න හදන්නේ? ලංකාව හදන්න පුළුවන් කියලා. මට පොසිටිව් ෆීලින්ග් එකක් තියෙනවා. මට හම්බුනේ කාඩිනල් බිෂප් ජෆ්න, නල්ලූර් කුරුක්ක, මල්වත්ත මහානායක තේරු, අස්ගිරිය මහානායක තේරු, අමරපුර චැප්ටර් එකේ 6 දෙනෙක් හම්බුනා. ඔබ වහන්සේ කිව්වේ මට ඕගොල්ලෝ කරන්න හදන්නේ එකතු වෙන්න. ඒක ලේසි නෑ. හැබැයි ඕගොල්ලෝ ඒක ට්‍රයි කරනවා. ඒකට මම ආශිර්වාද කරනවා කියලා මහානායක තේරුවල පිළිත් කිව්වා.